අයිබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක්කන්න YouTube වැඩසටහන. අපි ලීගල් ඇක්ෂන් නාලිකාවෙන් ඔබ වෙත ගෙන එන්නේ අපේ රටේ බලපවත්නා නීතිය. සමහර වෙලාවට මේ නීතියේ තියෙන කාරණාවන් ගත්තහම එය සමාජ සංස්කෘතියට නොගැලපෙනවාද කියලා යම් සැකයක් තියෙනවා. සමහර කාරණා පිළිබඳ නීතිය නොදැන සිටීම නිදහසට කාරණාවක් නොවුනට සමහරලාට නීතිය දැන ගැනීම සමාජ අපගමනයට හේතු වෙනවද කියලා සැකයක් ඇති වෙන තැනක් තියෙනවා. හැබැයි ලීගල් ඇක්ෂන් අපේ අරමුණ රටේ පවතින නීතිය පිළිබඳව මහ ජනතාව දැනුවත් කිරීම විනා කිසියම් ආකාරයක සමාජ අපගමනයට දායක වීම හෝ සමාජ සංස්කෘතිය සෝදාපාලු ලක් කිරීමක් අපේ අදහස වෙන්නේ නැහැ. ඒ නිසා සමහර කාරණාවල්දී අපි කියනවා මේ කතාව මේ වීඩියෝ කිරීමේ අරමුණ නීතිය ගැන දැනුවත් කිරීම විතරයි. අද දවසේ අපි මේ කතා කරන මාතෘකාවත් බොහොම පැහැදිලිව දන්වා සිටිනවා. කිසියම් කෙනෙක් අපි සමග එකඟ නොවුනොත් බොහොම පැහැදිලිව අපි දන්වා සිටින්නේ අපි රටේ පවතින නීතිය පිළිබඳ දැනුවත් කිරීමක් විනා සමාජ අපගමනයට දායක වීමක් අපේ අපේක්ෂාව නොවන බව. මේකට හේතුව පහුගිය දවසක සමාජ මාධ්‍යවල සංසරණය වුණා එක්තරා ඡායාරූපයක්. කිසියම් තැනැත්තෙක් ඉන්නවා පොලිස් ජිප් රථයක් තුළ. එකට කැප්ෂන් එක දාලා තිබ්බා මේ වසරේ ජනප්‍රියතම වනජීවි ඡායාරූප ශිල්පියා කියලා. මේක දැක්කහම මටත් පුදුම හිතුණා හිම වනජීවි ඡායාරූප ශිල්පියෙක් මොකටද අත්තරන් ගොඩ ගත්තේ කියන එක. මේක තවදුරටත් හොයා බලපුවාම මේ පිළිබඳව විමසිලිමත් වුණාම දැනගැනීමට ලැබිච්ච කාරණේ තමයි ඔහු මේ මුහුදු තීරයේ වෙරළාශ්‍රිතව ඉන්න පෙම්වතුන්ගේ නොයෙක් දර්ශන ඡායාරූපගත කරලා වීඩියෝ ගත කරලා එය අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවය. ඒ සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට රන් තියෙන්නේ කියලා. මේ කතාබහ අතරේ මට කෙනෙක් යෝජනා කරපු දෙයක් තමයි මුන්ට මේ තියෙන දේවල් මේ මුන්ට කියලා අදහස් කරේ අතර ජෝඩු පෙම්වතුන් මුන්ට මේ කරන දේවල් ඇයි කාමරයකට ගිහිල්ලා හොටෙල් කාමරයකට ගිහිල්ලා කරගන්න බැරි කියලා කතාව ඇත්ත. හැබැයි තරුණයන්ගෙන් මේ සම්බන්ධව ආපු ප්‍රතිචාරය තමයි හොටෙල් කාමරවලට ගියාම පොලිසිය වටලනවා කියන එක. දැන් මේ කාරණාවේදී මට දැනෙච්ච දෙයක් තමයි ලැගුම් හලකට යාම සම්බන්ධව නීතිමය තත්ත්වය මේ සමාජයේ අයට අවබෝධයක් නැහැ කියන එක. ඒක නිසා අද දවසේ අපි තීරණය කරා ලැගුම් හලක් සම්බන්ධව ලැගුම් හලකට කිසියම් දෙන්නෙක් ගියාම සිද්ධ වෙන නීතිමය තත්ත්වය පිටවන් දැනුවත් කිරීම. ඒකෙදි නැවත වතාවක් කියනවා මේ තරුණ ජෝඩු එහෙම නැත්නම් තරුණ පෙම්වතුන් ලැගුම් හල් කරා යැවීම ප්‍රවර්ධනය කිරීමක් අපි කරන්නේ නැහැ. ඒ සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කිරීමක් පමණයි අපි කරන්නේ. කිසියම් යුවලක් පෙම්වතුන් ලැගුම් හලක හිටියොත් පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන්. මේක තමයි සමාජයේ තියෙන ප්‍රශ්නය. මේකට දෙන්න පුළුවන් ඍජු උත්තරය තමයි එලෙස අත්අඩංගුවට ගන්න බෑ. හැබැයි සමාජයේ අපි දකිනවා පොලිසිය නිරන්තරයෙන් මේ ලැගුම් හල් වටලලා මේ පෙම්වතුන් අත්අඩංගුවට ගන්න. හැබැයි එතනදි සිද්ධ වෙන්න පුළුවන් කාරණාව මොනවද කියලා අපි කතා කරන්න. කිසියම් දෙන්නෙකුට වැඩිහිටි දෙන්නෙකුට බාල වයස් කාරයන් වන දෙන්නෙකුට වයස අවුරුදු 18ට වැඩි දෙන්නෙකුට තේරන භාෂාවෙන් කියනවනම් ළමයි නොවන වයස අවුරුදු 18ට වැඩි දෙන්නෙකුට ඒ දෙන්නගේ කැමැත්තෙන් ලැගුම් හලක කාමරයකට යාමේ කිසිදු නීතිමය බාධාවක් නැහැ. එවැනි දෙන්නෙක්ව පොලිසියට එලෙස පෙම්වතුන් විදිහට ගියායයි කියලා එවැනි දෙන්නෙක්ව අත්අඩංගුවට ගන්න පොලිසියට කිසිම නෛතික හැකියාවක් නැහැ. එවැනි දෙන්නෙක් අවිවාහක යුවලක් වුණත් පෙම්වතුන් යුවලක් එකී ලැගුම් හල් කාමරය තුළ ලිංගිකව හැසිරුණාය කියලා පොලිසියට අත්අඩංගුවට ගන්න බෑ. මොනම නීතියක් යටතේවත් අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැහැ. හැබැයි ඒ ලැගුම් හල තුළ හින්න දෙන්නගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බරුව ගියොත්
උදාහරණයක් ඇටියට පොලිසිය ලැගුම් වලට ඇවිල්ලා කාමරයක ඉන්න දෙන්නගෙන් අහනවා කෝ ඔය දෙන්නගේ හැඳුනුම්පත් කියලා. එතන එක්කෙනෙකුට හැඳුනුම්පතක් නැත්තම් පොලිසියට පුළුවන් ඒ තැනත්තවත් අඩංගුවට ගන්න අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වීම යටතේ. වෙන කවුද දන්නේ නැන්නේ ඉන්න කෙනාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පොලිසියට පුළුවන් යාව අත්අඩංගුවට ගන්න. පහුගිය කාලේ ලංකාවේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනකොට මේක බහුලව සිද්ධ වුණා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ විදිහට අනන්‍යතාවය තහවුරු කරගත නොහැකි අයවලුන්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම තරුණ පෙම්වතුන් විතරක් නෙවෙයි මේ ලැගුම් හලකට යන්න පුළුවන් විවාහක අය ස්වාමි පුරුෂයා බිරිඳ නෙවෙයි අනියම් ස්වාමි පුරුෂයා හා අනියම් බිරිඳට මේ ලැගුම් හලවල් වලට යන්න පුළුවන්. එතනදී තත්වය ඒ ගිහිල්ලා ඉන්නේ ඒ දෙන්නගේ කැමැත්තෙන් නම් පොලිසියට කවර ආකාරයකින් හෝ ඒ දෙන්නව අත්අඩංගුවට ගන්න බෑ. හේතුව එතන සිද්ධ වෙන ක්‍රියාවලියට ලිංගික ක්‍රියා වලියක් සිද්ධ වුණත් අපි එකට කියන්නේ අනාචාරය කියලා. අනාචාරය කියන වරද සිවිල් වරදක් මිසක්කා එය අපරාධ වරදක් නෙවෙයි. එවැනි අවස්ථාවක ඒ අනාචාරය යෙදීම ඒ අදාළ විවාහක අනෙත් පාර්ශ්වයට පුළුවන් දික්කසාද නඩුවක නඩු නිමිත්තක් හැටියට ගන්න. එහෙම මිසක්කා පොලිසියට අත්අඩංගුවට අරගෙන ඔවුන්ව අධිකරණ ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි කොයිම අවස්ථාවකවත් වයස අවුරුදු 18ට අඩු අය මා දන්නා තරමේ ලැගුම් හල්ලත ඇතුළත් කරගන්නේ නැහැ. හේතුව වයස අවුරුදු 18ට අඩු කෙනෙක් ඒ ලැගුම් හලට ගියොත් ළමා ආරක්ෂක අධිකාරිය පනත යටතේ පුළුවන් බාල වයස්කාර තැනැත්ත එක්ව ලිංගික අපයෝජනයට ලක් කළා කියලා චෝදනාවක් නගන්න. ඒ හැරුණුකොට වයස අවුරුදු 18ට සම්පූර්ණ නම් ඔවුන්ගේ අනන්‍යතාවය නිසි පරිදි ඉදිරිපත් කළ හැකි නම් ඒ කිසිදු තැනත් එක්ව ලැගුම් හලක් තුළට ගියාය ලැගුම් හල තුළ ලිංගිකව හැසුරුණාය කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් නැහැ. මේ නැවත වතාවක් අපි මේ වැඩසටහනෙදි කියනවා මේ වැඩසටහනේ අරමුණ ලැගුම් හල් වෙත යාම ප්‍රවර්ධනය කිරීම නෙවෙයි. බොහෝ දෙනා විවිධාකාරයේ අපචාරයන්ට හසු වෙනවා මේ නීතිය හරිහැටි නොදන්නා නිසා. අපි මුලින්ම සඳහන් කර පූර්විකාවට සඳහන් කළ සිද්ධියත් එවැනි කාරණාවක්. ඒ නිසා අපි නීතිය දැනගෙන මේ දේවල් වලින් ආරක්ෂා වීම තමයි අපේ වගකීම වෙන්නේ.